මෙයන් වහන්ස මමත් සද්ධර්ම දේශනාවක් ස්‍රවනය කරදී එකැන්නේ. වැඩසටහන සබභාව සම්ම පරිායි සූත්‍ර දේශනාවේ පරිවර්ජන පහ තබබා කොට විග්‍රහ කරද්ද මගේ අධ්‍යැකීමක් ැ අවස්ථාසිද්ධයක් ඒගත් එක ගලපන්න ගත්තා. එතකොට මට දැනුනාම් මම ඕගේකට අහු වෙලා ඒගෙන් ගහගෙන යන්නවා කියලා නමුත් ඒක දැනුන වුනත් දැක්කාවුනත් ඒ සිද්ධිය එහෙමම හොකක් මා ගහගෙන ගිය එකන්නේ නොකල් යුත්ත කරනවා කියලා දැන්න දැනම ඒක ඒතුුණා දැක්කා ඊට පස්සේ ඒ පස්සේ මම ආරමිටි ගියාට පස්සේ ත එක් ගැන හොක් මංසිකරනන්නේ ඒතුනා ඒ වුණට ඒ දෙස කෙනන් වහන්සේ ඊට පස්සේ අවස්ථාවක ඒ ඒ දේශන මාලාවේ තවත් අවස්ථාවකදී ඒ කරුණ හරි අපපුරුවට මට වෙච්චි සිද්ධිය උන්වහන්සේ ඉතා පැහැදිලෝ විග්‍රහ කරුණ. එක මට හරි පුදුමයි ඒ වෙලාවිදි ම දැක්ක මං කරගත්තදේ ඒවගේම ඒක මිදී නිදහස්ස නොවනෝතින් එතන මම අරි උපවාධයකුත් සිද්ධ කරගන්නවා කියන එක පැහැදිලවම දැක්ක. ඒ ගැන තවච්චිකම් මට පැහැදිි කරතින ඕනා. ඒකට කියන්නේ මේකට අපි තෝරගත්තොත් මෙන්න මේේදේ. දැන් මම ඒකයි විස්තර කරේ මේ සබ්භාස සංමරපරියාය අනුපූරකයි අනුපුබ්බංගමයි අනුක්‍රමිකයි අනුගමනීයයි. දැන් මම දැකල තියෙනවා මේක ඔබේ යාපත පිණි සයික කියන්නේ තරාවෙන් දෙපා කවරු සිල්බැනිියන් වහන්සේ ලක් කියනව ඇහිලා තියෙනවා පරිවජජනා පහ තබ්බා ගැනමන් දේශනා කරනකොට මන්නං අහවල් කට්ටිය පරිවජ්ජනා කරලා ඉන්න උන් එක්ක වැෑ වැඩේ කරන්නඩ කියලා මොකද කරන්න දේශයෙන් කටයුතු කරනවා පරිවජ්ජනා පහ තබ්බා ගැන නූලක්වත් ධර්මරසය අහඳුනගෙන නෑ අය තෙරනාද පරිවජනා පහ තබා ගැන නූලක්වත් ධර්මරසය හඳුනාගෙන් ඒකයි ංර දැන් අද ධර්මදේශනාවදී අර්ථරසය ධර්මරසයේ දෙපැත්ත පෙන්නුවේ තෙරනාද නූලක්කත් පරිවජජනා පහතබ්බා ධර්මරසය නන් තේරිලා නැහැ ඒ වගේ දේශයෙන් කටයුතු කර දැන් ඔතනාර ප්‍රශ්නයදී වනේ මොකක්ද දන්නවාද ඔතනද වනේ විනෝධනා පහා තබ්බාවලට අදාල කොටසං ඒක පරිවජජනා පහහා තබ්බාවලට අදාල කොටසක් නේ එකක විනෝදනා පහා තබ්බවට අදාල කොටසක්. විනෝදනා පහත්බාවලට අදා දෙවැනිපැත්ත ප්‍රතිවිරුද්ධ පැත්ත පරිහානය දම්ම සූත්‍රය කියන සූත්‍රයේ බුදු හාමුදුරුව පෙන්න ල දුන්න ඇැ විනෝදනා පහා තබ්බාවල තියෙන්නේ උපපන්නම් විහේසාවිතක්කන් නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්තිකරුත්ද. අනි පැත්තේ තියෙන්නේ උප්පන්නං විහේසා විතක්කං අධිවාසේති, නප්ාජාති, නවිනෝදේති, නභ්‍යන්තිකරෝති නානභාවන් ගමේති. දැන් අර ඔබහන්සේට උනේ අර තමන් වෙහෙස කරවන දෙයක් මනසට අරමුණුුණ. වෙන රැල්ලකට අහුකරවන දෙයක් අරමුණුණ. දැන් ඒ විහේසාවිතක්කය උදුරන්ඩ තේරුුණේ නැති නිසා බලාගෙන වගේ හිටිය නිකං මමය එකකට කියන වචන තමයි වැඩේ දැන දැනත් බකන් නිලාගෙන ඉන්නවා වැඩේ දන්නවා දැ මේ මේක හරිිය න්නෑ මෙහම ගියොත් දැන් අමනසි කරණයේ දම් මේ පජානාති හැබැයි ඒක උදුරන්ඩ තේරෙන්නේ නැත්තේ ඒ විහේසා විතක්කය අධිවාසය තිනක් පජාති පොඩක් ඉවසම් බලන් ඉන්න තෙරනාති. ැම් ඩේ තේරෙනවාක මන් තවටික වෙලාවක් ගියොත් මට වෙන්නේ අයහපතයි කියලා කමන් නෑ තවචුට්ටක් බලං ඉන්නවා වගේ එකක් වෙනවා එහම වෙනවා විශේෂයෙන්ම ඔබට මේක හඳුන ගණ්ඩ පුළුවන් වෙඩෝනෙ ඔබට කෑම එකක් ගැන මෙතන දැම් මේ තියෙනවා කෑම එකක් මේ කෑමෙක ගැන රාගයක් ඇති වෙන. ඔබ මේ රාගය අවංකව උනන්දුවෙන් උත්සාහයෙන් උදුරන්ඩ ඕනේ. තේරුුණාද. රාගය උනන්දුවෙන් උත්සාහයෙන් අවංකව උදුරන්්ඩ ඕනේ. වචන තුනක් මංකිවා. උනන්දුවෙන් උත්සාහයෙන් අවංකව උදුරන්්ඩ ඕනේ. අපි කරන්නෙමොකක්ද? බරාගයක් ආවා? ධර්මය දන්න හින්ද ඒ එක රාගෙන් කණ්ඩ යන්නෑ රාගයක් ආවා නැනැනෑ ඒකෝනෙ නෑ කියලා අහක බලාගත්තා දැන් බලාගෙන ඉන්නේ අහක කෑම එක මෙහෙ මම මෙහෙ හැබැයි අයත් බලන්ඩ බලන්ඩ කියන එක එනවා හැබැයි බලන්නඇතුව බලෙෙන් යටපත් කරගෙන ඉන්නවා. ැ ම මේ එකට රාගයක් නෑ ඉදිරුුණා දැන්වා ඒ ඒක ඕනෙ නෑ දැන් එක වැඩන්නනෑ එක අයින්කරඒ පහත්බා කරා කියලා හිතනවා බලෙන් බලහත්කාරේ. ඒයි මං කිව්වේ එතනද අපි අවංකව නිරෝධ කළේ නැත අපි ක ර්ඩෝනෙම කදද උඹට ඕන දැන් ඒක බලන්ඩද ඇයි බලන්නේ සුබනිමිත්ත නිසා ඒක දැන් සුබයිද නිච්චයිසුකායි ත්තයිද අන්නේ බේත දෙනවා මිසක් බලෙෙන් යටගහල හරිියන්නෑ තේරනාාද අපි කරන්නම කදද බලෙන් යටගහනෝ දැන් ඔය කෑමෙකට මමුරාගෙන් ඇලෙන් නෑ ඕක වැඩත් නෑ කියලා බලෙන් යටගහල යනවාදය එන වෙලා අහම්බෙන් හර කේක්කඇල්ල දකිද්දි අර තාවකාලිකව නවත්තපුක ඉතුර ටික පටන් ගන්න පටන් ගන්නවාද නැත්ත හිතමකො ඒකත් මගැඇල්ල යනවා කියලා දැන් මම ඒ ඒක් ඇල්ල සිිල්මාෑණයන් වහන්ස ඔබහන්සේට මේක මේ ගෙනල්ල තියලා තියෙන්නේ කියපු ගම් මොකද වෙන්නේ අනාරක දැන් අත්තංගම වෙන මල්පල්ල දරන අතුළියලනෝ ආසාධනය කරන නිච්ච වුනා සුකවුුණ අත්ත වුනා දැන්ගන්න සුබනිමිත්ත දැ මෙතෙක් කලා බලෙන් අටගා ගායිතිය ො ගලකටද බලෙන් ඇට ගන්නන්නේ මට ගෙනල්ලා තියෙන ඕන විහින් කණ්ඩයි තියෙන් ඕකයි ඔබ කරන්්ඩ දන්න සතරකමට අහන්න ඒයි මංකිවේ අර්ථරසය දනී ධම්ම රසය නොදනී කියලා එක නෙවෙේ සතර ගමටහන්න දැම් මේ කේක් ඇල්ල කියමුකු දැම් මේක ගැන රාගයක් ඇතිවෙනවා මම මේ රාගයව් දුරන්නේ අහක බලාගෙන නෙවේ. මේක දිහාම බලාගෙන මේ තියෙන්නේ ආපෝතය ජවායෝ පටවි. අපෝතේ ජොවාය පටවෙල ඇලන එක නාතයිද අත්පත්කර දැන් අපපෝතය ජවාය පටවීතික මගේ බඩා අසරදා ගත්තට ආය පස පැත්තෙන් යනවා. නාතයි දෙහෙනම්? මේ කේක් ෑල්ල කෙක් ඇල්ල රසයි දෑ? ඒෑල් රස වඋනාට මේ රස වේගෙන් විඳීන්ද ඉක්මන්ට කෑ ෝත් තික්මන්ට රස ඉවරයි. ඒ අනාතයිද? අනාතයි. අන්න නොවැල්ම නාතායි අත්තරීම නාතයි මිදීම නතයි උත්සාහයෙන් උනන්දුවෙන්. දැන් ඔබ කරන්නමකක්ද රාගයක් ඇතිවෙන්නයද්දී හා මේක ගැන රාගයක් ඇතිකර ගණ්ඩෝනෙ නෑ වෙන වැඩක්්බලාගන්නවා කියලා පළහත්කාරයෙන් අරග යටපත් කරවා. බලහත්කාරයෙන් මොකක්තු කරන්න යටපත් කරන නමුත් කරන්ඩ තියෙන්න මකක්ද උදුරන්ඩයි තියෙන්නේ අවංකව ඔබට මේක ප්‍රායෝගිකව අත්දැකීමක් පෙන්ඩ ඇති මේක ඔබ අදැක තිය නොන හොඳටම තේරුම් ගණ්ඩුවනේ ඒ වගේ රාගයක් ඇතිවෙනකොට ඔබේ මනස ඔබේ හිත ඒකට බැඳෙන්ඩයයි කියලා බයක් ඇති වෙනවා වගේම ඒ උදුරන්්ඩ එච්චර උත්සාහයක් වඋනන්දුවක් ඇතිවෙන්නේ නෑ ඕකට රාගෙන් ඇලෙන්ඩ ුවන් නෑ කියලා අහක බලා ගන්නවා දැන් නමුත් දැන් අර කෙක්කෑල්ල ගැන අයි හිතෙනවා ඔබ නිකමට හිතුවොත් මෙහම කෙක්ැල්ල දිහා ආයත් බලල මම අසව නුස්ස රණු ස්සති බුද්ධනු සැතිවටලලා මේක උදුරන්්ඩෝන කියලා හිතුවට නෑනෑ නෑ බලන්ඩයන් ලෙප ආයත් තර ලෙඩේ හැදෙයි කියලා හැඟීමක් ඔබට ඇති වෙන බය වෙනවා මොකද බය සුබ නිමිත්තටයි අයෝනිසෝ මනසිකාරයටයි බය වෙනවා නිමිත්තට බයවෙලා හරියන්නෑ අපි සතර ආරක්ෂක ආයුදහතර තියෙන්ඩෝන රක්ෂක අුධහතර තියයාගෙන සතුරම් මරනවා මිසක් සතුරට බය හැන්ගේෙන ආකබලාගන්නවන්නෙවෙයි. දැන්මම මේක තේරුම් ගන්්ඩ තවත් උදාහරණයක් කියන්න ක. ඔබ කැමතිම සින්දුව තියනවා. ඔබ ආසම සින්දුව දැන් මේ සින්දුවට ඔබ තුළ රාගයක් තියෙනවා. දැන් ඔබ මේ සින්දුවට රාගයක් ඇතිකර ගණ්ඩ ඕන්න මගාරිනෝ. උදුරල දැම් මද මගැරියද මගෑරිය. දැන් ඔබේ හිතේ බයත්යනවා අය ඒසිින්දුව අහන්්ඩත් බයයි ඇහෙන තැනක ඉන්ඩත් බයයි. ඇයි බය රාගයක්කෙහි කියලා. හෙමවෙලා හරිිය නෑ. ඒකයි කිවේ අර්ථරසයෙන් අතර මං වෙලා ධර්මරසේ තේරුම් අරගෙන නැ. ඒ නෙවෙයි වඩෝල්නෙ ඒ සින්දුව මුළු අක්කර දහය පහළවක් තුළ රැව්පිළි රැව්දුන්නත් හිතේ සුබනිමිත්තක් ඇතිවෙනවනං ඒක උදුරන්්ඩයනවා මිසක් සින්දුවාලදාන්් හෝ සින්දුව මගාරින් ඩෝ ගිල් හරරිියන්න. බුද්ධාස්්‍රාව කියා සද්ධ සඥාවකට බයවෙන්ඩ ඕන නෑ. ඒ තේරෙන්ෙනවනං ඔක්කොම තේරෙන්ඩුවඕන. අන්න එහෙමනං ඔබහන්සේයාපු ප්‍රශ්නිත අදාළ වෙන අවසන් උත්තරය වෙන්නේ. ඔතනදි ක්‍රියාත්මක වුනේ න්න මේ මෙතෙක්කල් කියපු අධවාසේති නප පජාති එක වැරැද්දෙන් වැරැදට යන බවත් තේරෙනවා. ඒකෙන් යම් රසයක් තියෙන නිසා උදුරන්්ඩ උනන්දුවක් එන්නේෙත් නෑ තවටිකක් බලං ඉන්නවා මේක තවටිකක් කරනොකට මට මොකද වෙන්න කියලා පොඩ්ඩක් බලමු. හරියට උදාහරණයක් තියනවා. අර කේක් ඇල්ලමයි මං කලිනුත් කියලා තියෙන ෑම මේසේ කේක් ඇල්ලත් තියෙන. අනුන්ට තියෙන කෙක් ඇල්ලා. දැන් මේක තමන්ට කණ්ඩත් හිතෙනවා දැන් කෑම මේසට මැස්සු ඇවිල්ලා කේක් ෑල්ලෙ මැස්සුවානු තමන් ඉන්න සාලෙ තමන් සතරකමටහන් වඩන්නට හරියට දන්නේ නෑ ඒ නිසා තමන් දැ කෑමකාමරයට යණ්ඩත් බයි එකෙක් ඇල්ල දැක්කොත් රාගයක් ඇති වෙන. ඇැයිදැන් ාගගේ ඇතුළෙ තවත් වැඩ කරන නිච්චසුකත්ත තියෙන නිසා. මේ මනුස්සේ අමකද කරන්නේ කොස්සාරං අතුගාගා යනවා කේක්ක්ඩ දෙෙවෙයි දැම්මේ යන්නේ මොකට දෙයන්නේ අතුගාන්ඩ අයියන්න අතුගාල කෑමකාමරෙත් අතුගාල කෑම මේ සිදියත් බල්ල නැස්සු ඉන්නවා කේක්කෑ. ඒක නිසා අපරාධනෙ මෙච්චර වටින එකක් මොකට දෙමේ මැස්සන්ට කණ්ඩ දෙන්න මේක මං කණ්ඩ ඕනේ කියකනු දැන් ගෙදර අයිතිකාරය හරි අම්ම හරි එනවා දැන් කෝයක්කෝ මෙතැන තිබ්බ කෙක්ක ඇල්ල ය ඒක අරම් මැස්සු ගොඩක් කකායිදල මංකල්පනා කරා මොකට දෙේ මැස්සන්ටක කණ්ඩ දෙන්න කියලා මංකෑවා කිය කිය දැන් එයා අර සාලෙ ඉන්න වෙලාවේ එයා තුළ තිබ්බ සුභ නිමිත්ත එයාටත් නොදැනීම වැඩකරාද නැද්ද කේක්කෑල්ල කාල ඉවරෙනකම්ම කේක්ෑල්ල කාලිවරුනැයිම් පසේ අතුගාණ්ඩෝනෙත් නෑද අතුගා්ඩෝන වෙන්නත් ඒක සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණයම ආශ්වාදයවිද මේකට තවත් උදාහරණයක් ගත් හැකි අපි හිතමුකෝ යම් කිසි පුද්ගලයක් යම්කිසි මනුස්සෙක් තමන්ගේ ආසම සින්දුව දැන් YouTube එකට කිහි ලහන් ඩෝනය කියලා විතක්කයක්යන කාම විතක්කයක් සුබන මිතක් අරමුණක් ඇතිබෙන දැම් මේ මනුස්සයා නෑනෑ මේක කර්ඩ ඔඕන්න නෑ කියලා දැන් ධර්මය දන්න කෙනෙක් ැටියට සතර ගමටහන් කරඩ දන්නේ නෑ YouTubeු යන්නේ නෑ කියලා තීරණයක් ගන්න සිින්දුව නෑනෑ ඔය සිින්දුව ආන්ඩ ඔනෑ ඒක අහලා හිත කිලුටු කරගන්න ඔන්නෑ කියලා දැන් බලෙන් තවල දවල මගාරිනෝ තික වෙලාවක් කිහිල්ලා නිස්ටික් බලන්ඩ ඕන කියලා YouTubeු එකට යනෝ හොන බලන්ට දෙයන් නිව බලන්න ගිල්ල දැන් නිස් බලනෝ දැන් මේ පසුබිම හැදෙන් එමොකටද සින්දුව ඇහෙන්ඩ තමයි දැන් මේ පසුබිම හැදෙන්. අර නිකං ඉලක්ක කරලා තුවක්කු කාරයෝටි කත්ති කියලා ආරිමං අරිකියපු ගම වැඩිදිය පංකිවාගේ දැන් ගානට දැන් ඉලක්කය හදනෝ දැන් සින්දුව පෙනිපෙනී නිවුස් බලනවා එක ෂණයෙන්ම එක තප්පරේම්ම තමන්ටවත් හිතාගණ්ඩ බැරි තරං තප්පරෙනුත් දාහෙම් පංගුවක වේගෙන් ටක්ගාලසිින්දුවලේකරන සමුදේ වෙලත්තිවර කොච්චර බරපතලයිද බද්දෝ මාරස්ස කියන දේ මේ මම මෙතෙක් වෙලා කිව්වෙ මගේ ප්‍රායෝගික අත් දැකීම් ටික. එහෙම දේවල් ඔබටත් අත්්දකින්න පුළුවන් වෙනවා ඔබ සතරකමටහන් හටියට කළොත්. නැතන් හෙම වෙන්නේ නැත. අපි තවත්තු දාහරණයක් ගත්තොත් මම ඉතාමත්ම ප්‍රායෝගික නිවැරදි මට වෙච්චාත් දැකීමක් එහෙම පිටිම මතක් කරන්නකු. මම අතිීතේ බොහොම කැමති දෙයක් තමයි දකින්නට ආසම දෙයක් තමයි මනුවර මොරගොල්ල බෙල්ලුට් කියන රක්ෂිතය අපේ පුංචිකෙ ගෙදර වහලෙ උඩට පේනවා. දැන් සුබනිමිත් අපත් පහල වෙනවා කාමවිතක්යක් ඇතිය නොමකක්ද අරක දිහා බලන් ඉඩ ඕනෙ දැන්ගිහිල්ලා. දැන් හැබැයි ඒක බලන්ඩ යන්නේ නෑද. මොක වර සතරකමටහන් ගැන අර්ථරසයක් තියෙනවා මේ බැලුවොත් ඇම කනවා කියන එක යම් තේරුමක් තියනවා. හැබැයි ඒක බලන්ඩ ගිය නැතිවුණාට මම හිතපු විදිහම මං කියන්න මෙච්චර ඇයි මේගේ ඇතුල්ට වෙලා ඒකාකාරීව ඉන්න පොඩ්ඩක් කරවත්තේ ඇවිදිඩ ඕනේ වත්ත කියන්නේ කන්ද උඩ දැන් ඒකට යන්ඩ යන්ඩ අරකර පැත්තෙන් පේනවා දැන් කන්ද උඩට ඇවිදගෙන යන ගිහිල්ලා හැරිලා බලන බලන කොටටයි තේරෙන්නේ මේ මාරයා තමයි මාව එක්ක ගෙන ඇවිල්ලා තියෙන්නේ අදාළ තැනට ඒකයි තේරුම් ගන්ඩුවන මේ ඔබට තේරෙන වනම් මේ තේරෙන්නේ නෑ මෙහෙම උදාහරණයෙන් කිව්වට මේක කරන කොටටයි ඔබට මේක පසක් වෙන්නේ අපිහිතමු මේ ආරාමය ඉන්නවා ඔබ කැමතිම කෙනෙක් ඔබ දකිින්ඩ කැමතිම කෙනෙක් දැන් එයාව දකිින්ඩ අරමුණක් වෙන සුබනමිතක් ඇති වෙන. ඔබ මොකද කරන්න දන්නගෙනෙක් ඇතිට නෑ එකට ඇලෙන් ද න්නෑ ඒ නිවන වැහෙන දෙයක් කියලා හිතනෝ එහෙම හිතනෝ හිතු අට ඔබටත් නොදැනීම ඔබ එක්කග න එනවා අමාරය අරකෙන පේනමාන එක ඉන්න තැනක් තියෙනවා අනං එයාරියට ඔබටත් නොදැනීම ඔබ වැදගෙන එනවා අමාරයා පෙනුනැහින් පස්සේ තමයි තමන්ට තේරෙන්නේ අකෝමං ඇවිත් තියෙන්න්න මේකටනේ. එතකන් තේරෙනවාද එතකක් මොකද කරන්න අ ගස් ලබු ගෙඩිය ඇදි ලද පොල් ගෙඩි හැදි ලද පොල් පැහි ලද ඒවා බලන්න තමයි එන්නේ බැයි මේ මාරයා එක්කං එන්නේ අර කැමතිම කෙනා බලන තැනට දක්වාම ේරුනාද වැඩේ මේක නිකන් අපි හිත මුදාහරණයක් හොඳ හාවෙෙක් කන්නව කියමු කො කොළවර්ගකන්න අපි ටෝන මේ එහෙම නැත්තම් මී කතුර වගේ හොඳම උදාහරණය නී කතුර වගේ දෙයක් නැත්තන් අර හාවත් හරි එ නැත්තන් අප හිතමකෝ පොඩිලමෙක්ක යම් උගුලකට අහු කරන්්ඩ ඕන කියලා අපිට අපි සීනි බෝල පෝලිමට තියාගෙන 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 යනවා උගුල ඇතුලට යනකම් දැන් අර පොඩි ලමයමොකද කරන්න උගලට යනවාද සීනි බෝලා හුලනවාද බෝලානවා අර සිිල්මෑනෝ කරන්න ගස්ලබ ෙ හැදි ලද බලන්න පොල් ගෙඩ ඇති ල බන් හැබැයි යන්න කොටද උගුලට මේක මං මේ අරමුණක් ගැනයි කියන්න ඉතා ගැඹුරු කතාවක්නෑ ඒවගේම තමයි දෙවැනිවේශයත් ඉන්නවද දන්න ඇවිල්ල මෙලහකටත් ඉන්නව ඇති කියලටක්ගාලා පටිගනිමිත්තක් එනෝ හැබැයි ඒක යටපත් කරගන්න ධර්මයක් දන්න නිසා හැබැයි වෙන කෙනෙක් කම්බෙන්ඩ යන විදිට යන තමන්ටවත් තේරෙන්නෑ මේ යන්නේ කේන්ති අවසංගෙන්ඩ කියලා. ඒ තමයි ස්වභාව තමන්ටවත් තේරෙන. මට මම යන්නේ මේ අරමුණටයි කියන එකවත් තේරෙනෑ මම යන වෙනෙනෙක් කම්බෙන්ඩ යන විදියට. බැරිවෙලාවත් අරහකාරය හිටිය නත්තන් සටිස්නෑ වැඩේ. අරය හම් ෙන්ඩ කියියට මටය එකෙන් සතුටක් නෑ ඇයි මොකට මංහිෙනම් ගිහින් තියනෙ බැරින්න. අර තරහකාරය ඇවිද්ධ බල එයායටට බැනලක් ේන්ති අවුස්සගෙන එ අන්න වැද දැන් හොඳට කල්පනා කරන්ඩ මේ තමන් තුලින් වෙන දේවත් ඇයි තමන්ට පේනෑකයන් දැන් බලන්ඩකෝ දැන් මේ අර තරහකාරයට බැලෙන්ට යන්නන්නේ තමන්න ඇැයි න ගමන් තේරෙන්නේ නෑ මේ යම්මයි යන්න අරයට බනිින් දැයි කියලා. අර හොඳ කියෙනා හොයන් එ එක්කෙනට එයා බලබලයන්නේ ගස් ලපුගෙඩි පොල්ගෙදී එයාට තේරෙන්නෑ ම මේ යන්නේ අරය ඉන්නවද බලලෙන්ඩ අන්න වැඩේ තමන්ටවත් තේරෙන්නෑ තමන් තුළ ඇතිවෙන ක්‍රියාවලිය ඉදංවච්චති නප පජානාති ඒකටයි කියන්නේ නප්ප ජා එහෙමනම් නිවන් මගේ පළවෙනි පියවර වෙඩ ෝනෙමකත් මේ තමන්තුල ඇතිවෙන ක්‍රියාවලිය නිසා තමන්ට ඇතිවෙන වෙනස්කම් තත්ත්වයන් පිළිබඳව හරි හැටිතේරුම් ගැනීම මයි. ඒකමයි ධර්මරසේ තේරුන් ගැනීමේ පළවෙනි පියවර. ඒකමයි රහන් වහන්සේ සන්දේශනාව හැටියට දේශනා කළේ සන්දේශනාව තේරුන්ගත්ත කෙනෙක්ටයි මේ සංයනු අසුවධර්මයක් බව ලෝබදෝසමෝහ සංහෙවත් අසුවධර්මයක් බව මේ ලෝබදෝසමෝහ යන අසුවධර්මය අලෝබාදෝ සමෝහ තුළින් සුවපත් කරගෙන පිරිසුදුවෙන්න පුළුවන් බව දැනගණ්ඩ පුළුවන් වෙනවා සංදේශනාව දතාවය ඇහුවත්. හැබැයි සන්දේශනාව පසක් වෙන්නේ හේතු පල දහමට නැවිනයට ගලපා සඳදා බලා සන් තමන් තුළ ඉපදෙන ආකාරය ඒතුළින් අසුවධර්මයක් ඇති වෙන ආකාරය දැක්කොත් පමණයි. මෙතා කන්නා මුදිිතාඋප එක්කා සතරකමටහන් වඩලා ඒ සුවධර්මයක් වෙන බව දැක්කොත් අන්න ඒ මොහොතේ දොයතානන්දම්මානං යථභූතන් ඥායාති අන්නදතාවය දැන් එහෙම නම් මේ දෙක් පැත්ත දකිමින් දිගටම ඒ පුද්ගලයා අකුසලේ ප්‍රහාණය කරන ගොට කුසලේ පාවිච්චි කරනගොට දැන් වෙනදා නොත්තිබුණු පිරිසුදු බවක් තමන්තුල ටිකටික ඇතිවෙන බව වැඩිදිවුණු වෙන බව දකිනු. න්න දැ එයා වෙනස් සිදියකට වෙනස්මකෝනයකින් ලෝකයේ දිහා පැවැත්ම දිහා බලනවා. අන්න ඒ අනුව දැන් එයා සුවධර්ම අසුවධර්ම අභිබවා තවත් දෙයක් දකි දැන් එයා සුවධර්ම දැක්ක ලෝබදෝසමොහ අලෝබදදෝ සමහෝ දෙපැත්ත සවාසුව අසුවධර්ම ෝබදෝසමොහ සුවධර්ම අලෝබද සමෝහ මේ දෙ කානපාන කිරීම තුළින් එයා තුළ දැන් වෙනද එයාදිහා දැක්ක හම අසුවධර්මයක්කාව ඉර පසේමං එක පාරත් දෙපාරත් තුම් පාරක්කේ අ සුවධර්මය සුවධර්මයයක් ්බාට පත් කර ගත්තා අන්න දොතාවය දැක්කා දැන් ඊගවදවසයාව දකිද්දි දේශයක් එන්නේ නෑ අන්න තිපරිවට්ටයක් දැක්කා පැත්තක් දැක් කලින් මේමාවක් දැන් මම එක එන එක නැවැත්වා දැන් එහෙම එන්නේ නෑ අන්න මේක නේදහෙනම් ප්‍රතිපදාවක් කැටියට මං ගෙන අන් ඩෝනය කියන එක දැක්ක චතුවරිය සච්ච තිපරිවට්ටේ කියන්න දුක්ක සමුදය නිරෝධ තුන දැන් තුනට හතරක් එක තුනා ප්‍රතිපදාව චතුවරිය සච්ච දැක්කා එතකොට අන්න එයා තුළින් හිතේ පැහැදිමත් ප්‍රඥාවිමුත්තියත් අතර වෙනස දැක් අපිනකුසලය හඳුනා ගත්තා දැන්හෙමනම් ඔය මූලික ධර්ම දේශනා සීදියක තියෙන්නේ මොකටද ඕ කැතුලේ සම්පූර්ණ මේ කතන්දරයම තියෙනවා ඔබ සිංකල්පනා කරන්න ලෝනේ අදද ඉඳලා මේ මොහොත ඉඳලා මේ ඉස්මතු කල්ල පෙන්න ලතියෙන ධර්මය ප්‍රායෝගිකව අනුගමනය කරන්නට එතකොට ඔබට මේ සීඩිවල දේශනාාවල භාවනාවට සටහනේ ද අරකෙද මේකද තියෙන සියල්ලම කික ටික පසක් වඩ ගන්න. ඒ පසක් වෙනකොටයි තේරෙන්නේ මෙහෙම දෙයක් අපිට මේ උගන්නපු ගුරුවරයා මොන වගේ කෙනෙක් වෙඩ පුළුවන්ද මේ පොඩිදේ තේරුම් ගන්නකොට මම තුළ මෙච්චර සැනසීමක් සැහැල්ලුවක් මිදීමක් නෙවීමක් ඇති වෙනවා නං මේක මට කියල දුන්න එක් කෙනා තුළ මොන තරන්දේවල් තියෙනවා ඇත්ද ඒ අයිඔබ කල්පනා කරන්නුවන්